අපි අදරංගාව ගින්දර ටෝක් වලින් ඔගොල්ලන්ට Samsung J7 Max දුරකථනය මේක තමයි අලුත්ම ෆෝන් එක ජුනි මාසෙල දැක්වේ Samsung ආයතනයේ. මේ කළු පාටින් සහ රත්තරන් පාටින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒත් එක්කම කියනවා නම් මේක ඇලුමිනියම් ෆිනිෂ් එකක් තියෙන්නේ. මේ තියෙන පේපර් බැක්ස් ටික මේ SIM removal tool එක, wall adapter එක, earphone එක, USB cable එක. ෆෝන් එක මතු පිටින් අපිට පේන්නේ මෙන්න මේ විදිහට. මේකේ 13MP කැම් එකක් තියෙනවා ෆ්ලෑෂ් ලයිට් එකත් එක්කම. ඒකම ස්මාර්ට් ග්ලෝව් කියන තාක්ෂණික උපකරණ මේක දකින්න පුළුවන්. මේක මෙටලික් ලුක් එකක් තියෙන්නේ. ඉදිරිපස කැමරාවත් 13 මෙගාපික්සල් LED ෆ්ලෑෂ් එකක් එක්කම තියෙන්නේ. 5.7 inches ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඩිස්ප්ලේ එකේ සයිස් එක තමයි 1080 වැඩි කිරීම 1920. රෙසලූෂන් එකකින් තමයි මේ ඩිස්ප්ලේ එක අවිල්ලා තියෙන්නේ. ඔගොල්ලන්ට දකින්න පුළුවන් සාමාන්‍ය Samsung වලින්ම ආභාෂයේ තියෙන ඔපරේටින් සිස්ටම් එකක් තමයි දකින්න පුළුවන්. ඒක නොකවුට් 7.0. ඒත් එක්කම පහළ තියෙන හෝම් බටන් එක, මේකේ fingerprint sensor එකක් තියෙනවා. ඔගොල්ලන්ට පේනවා මේ fingerprint sensor එක වැඩ කරන ආකාරය කොහොමද කියලා. පහළ තියෙනවා USB cable එක සම්බන්ධ වෙන සහ 3.5mm jack එක. ඒත් එක්කම power button එක. උඩ ප්‍රදේශෙ මොකුත්ම දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම power button එක සමගම මේ දුප දකින්නේ SIM දෙක සහ micro SD card එක දාන්න පුළුවන් slot එක. මේක තනි අතින් පාවිච්චි කරනවට වඩා අත් දෙකෙන් පාවිච්චි කරන තමයි පහසු. ඒ කියන්නේ single hand use කියන එකට මේක එතරම්ම සුදුසු නැහැ. තමන්ගේ අත් දෙකම පාවිච්චි කර පාවිච්චි කිරීමට තමයි මේක ගොඩාක්ම සුදුසු. මේ ෆෝන් එකේ ස්ටෝරේජ් ගැන කතා කරා නම් 32GB ස්ටෝරේජ් එකක් තියෙනවා. ඊට වෙනම ඕගොල්ලන්ට 256 වෙනස් මෙමරි කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. 1.69 GHz octa core කියන ප්‍රොසෙසරෙන් තමයි මේක සමන්විත වෙලා තියෙන්නේ. මේකේ බැටරිය ඔයිට ගලවලා අයින් කරන්න බෑ. ඒ කියන්නේ සීල් බැටරියලා තියෙන්නේ. මේකේ RAM එක 4GB RAM එකක් තියෙන්නේ. Android 7.0 නගවුත් තමයි මේකේ රන් වෙන්නේ. එතකම කියනවා නම් මිලිමීටර 3300 බැටරියක් තියෙනවා. මේ බාර ෆෝන් එකේ බාර RAM 179ක් වගේ තමයි වෙන්නේ. එතකම 5.7 IPS LED ඩිස්ප්ලේ එකක් තියෙනවා. GPS, Wi-Fi, Bluetooth. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන USB OTG කියන එක. ස්මාර්ට් ග්ලෝව් කියන එක. ස්මාර්ට් ග්ලෝව් එක අපිට පාවිච්චි කරලා බෑක් කැම් එකෙන් සෙල්ෆි ගන්න පුළුවන්. හැබැයි මේක ඇත්තටම අවශ්‍ය නැහැ. මේක මොකද සෙල්ෆි කැමරාවක් තියෙනවා. මේ අවුල් ලකින්න පුළුවන් ඉන්නේ අපි ගත්ත සෙල්ෆි ඡායාරූප කීපයක්. ඇත්තටම ෆ්‍රන්ට් කැම් එක ගැන කතා කරොත් සහ රියර් කැම් එක ගැන කතා කරොත් සාමාන්‍ය Samsung වල තියෙන විදිහම හොඳ ක්වොලිටියෙන් යුක්ත කැමරාවක් වගේ බල ගන්න පුළුවන්. ඉතින් මේක ඒත් එක්කම ඔයගොල්ලන්ට කියන්න ඕන මේකේ කොම්පාස්, මැග්නෝමීටර්, ප්‍රොක්සිමිටි සෙන්සර්, ඇක්සලෝමීටර්, ජයිරොකොස් කොම්පාස් කියන පහසුකම් වලින් යුක්තයි. මේ ඔබට වෙන්නේ අපි රියර් කැම් එකෙන් ලබා ගත ඡායාරූප කීපයක්. ඒත් එක්කම කියන්න ඕන මේ ෆෝන් එක ලංකාවේ වෙළඳ පොලෙන් අපිට විලදී ගන්න පුළුවන් 41500 කට වගේ මුදලකට. ඒත් එවන මේ රේන්ජ් එකේ ආපු ෆෝන් වලින් Nokia 6 එක තරම්ම ප්‍රබල ෆෝන් එකක් නවුණත් සාමාන්‍ය විදිහේ ආකාරයක පුද්ගලයෙක්ට සාමාන්‍ය කටේදී එදිනෙදා වැඩ යොදව ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක්. ඒ වගේම තවදුරටත් මේ ගැන විස්තර ඔයගලන්ට අවශ්‍ය නම් අපිට කියන්න. මේ වගේ තව වීඩියෝස් බලන්න ඕන නම් අපේ ගින්දර පේජ් එකට ලයික් කරන්න, අනිත් අයට දැනුවත් කරන්න ඕන නම් මේ අනිත් අයට දැනුවත් කරන්න අවශ්‍ය නම් මේක ෂෙයාර් කරන්න. අපි අද